Hi guys, ඉතින් කොහොමද අද ඇවිල්ලා ගිය අවුරුද්ද දෙසැම්බර් 26. ඉතින් එදා රෙකෝඩ් කරපු වීඩියෝ එකක් තමයි ඔන්න අද vlog එකක් විදිහට මම ඔයාලට දාන්නේ. ඔය වටේ පිටේ තියෙන ලොකු ලොකු බාජන 25 වෙනිදා හොඳට වැස්සනේ. ඉතින් අපේ මෝටරේ පිච්චිලා නිසා අම්මා වතුර එකතු කරලා බාජන වලට අපේ දිනදා අත්‍යවශ්‍ය වැඩවලට ප්‍රයෝජනෙට ගන්න. අපි බොන්න වතුර අරන් එන්නේ බොන්නයි උයන්නයි අරන් එන්නේ අයියලා ගෙදරින් ගැලුම් වලට. කොහොම හරි අපි හිතාගෙන ඉන්නේ ටැප් ලයින් එක අරගන්න මෝටරේ හදන්න කලින්. ඒ අතරේ ඔන්න ඔය සම්ප්‍රාප්ත වෙන්නේ අපේ අම්මගේ ලොකු අයියා. අම්මලට ඉන්නවානේ අයියලා 3 දෙනෙක්. හරිද? දෙවෙනි එක්කෙනා තමයි ඉඩම දුන්නේ. මම ඔයාලට කලින් කිව්වේ ලාල් අයියා. ඔය එන්නේ මිස්ටර් චන්දන හේවත් ලොකු අයියා. ඉතින් මාරාන්තික සටනක් දෙන්න තමයි හදන්නේ. දැන් ඔය දෙන්නත් එක්කම මේ වෑන් එක ගේට් එකෙන් ඇතුළට ගන්න. අම්මා හිතාගෙන ඉඳියේ ගේට් එකෙන් ඇතුළට වෑන් එක ගන්න බැරි වුණොත් එහෙම දැල ගලවලා හරි දෙනවයි කියලා කොහොම හරි මේ වෑන් එක වත් ඇතුළට දාගන්න. මොකද මේ වෑන් එක වත් ඇතුළට දාගත්තේ නැත්නම් ඉතින් මහප්පගේ හිතට හරි නෑ. චුරු චුරු. කොහොම හරි එහා පැත්තෙන් ඉන්නේ අපේ මහප්පගේ භාර්යාව කාන්ති. ඉතින් මහම්මයි මහප්පයි දෙන්නම ඇවිල්ලා ඉන්නේ පොඩි දානමේ වැඩකට. ඉතින් බත් මුල් ටිකක් හදලා ගමේ ඉන්න කීප දෙනෙකුට ගිහින් දෙන්න හිතාගෙන තමයි මහප්පා අද අපේ ගෙදර ආවේ. කොහොම හරි දාන උයන්න අවශ්‍ය සේරම බඩමුට්ටු ටිකත් මහප්පලා එහිඳන්ම අරගෙන ඇවිල්ලා තිබුණා. අනේ මම වොයිස් දෙද්දි සෑහෙන කියන කොහොම හරි කියන වචනේ. සෝරි ඈ සෝරි මිස්ටේක් සෝරි. බැස්සේ ඇවිල්ලා අපේ චන්දන ලොකු අයියා. ලොකු අයියාම තමයි ඉතින්. මේ කොහොම හරි අපේ සීයාගේ ෆොටෝ කොපිය වගේ තමයි දැන් අපේ මහප්පා. තව ටිකක් වයසට ගියාම කෙලින්ම ආයි නෑ සීයාව තමයි. මම දාන්නම් ෆොටෝ එකක් ඔයාලට එතකොට බලත හැකි දෙන්න එක වගේ නේද කියලා. බැස්සේ වෙලේ ඉඳන් ඉතින් මහප්පා ගිහින් ගේට්ටුවේ අඩුපාඩු බැලුවා. එන්න ඕනේ මේ විදිහ නෙමෙයි. තා චුට්ටක් ඇතුළට එන්න ඕනේ. ඉස්සරහෙන් පොඩ්ඩක් රවුම් කරලා ගන්න ඕනේ. එතකොට වාන් එක ඇතුළට ගන්න ලේසි කියලා ඉතින් ගොඩාක් ගොඩාක් දේවල් කිව්වා. කොහොම නමුත් ඉතින් ඒකක්වත් දැන් කරන්න විදිහක් නැහැ. මොකද අපි ගේට්ටුව හයි කළා ඉවරයි. මොනා කරන්නද නේද? ඊට පස්සෙ ඉතින් විස්තර ටිකක් කතා කළා. කුෂීට ඉතින් යාළු වෙන චුට්ටක් වෙලා යනවා. හැබැයි ෆෝන් එකෙන් කතා කරලා තියෙන නිසා ටිකක් හුරුයි. කොහොම හරි දැන් බඩමුට්ටු ටික ඔක්කොම අපි ගේ ඇතුලෙන් තියාගත්තා. තියාගෙන ඒවා අස්පස් කරලා අපිට ගෙනලා තියෙන ඒවාත් අපි අස්පස් කරලා ගෙනාපු අනම්මනම් ටිකුත් කාලා දැන් ඉතින් කට්ටියත් එක්කම ලෑස්ති වෙන්නේ දානේ උයන්න. ඒ අතරේ මේ මහප්ප කුෂීට ගෙනත් තිබුණා පොඩි මේ ඉඟුරු පාන් මල්ලියෙක් වගේ ටෝයි එක. මාරි ඔය මහප්ප ගාව එහා පැත්තේ අයිනේ තියෙන ජනේලේ ගාව අපි දාලා තියෙන්නේ අපේ පිච්චිච්ච මෝටරේ. කන්ඩෙන්සරේ ගිහින් තමයි කියලා තමයි කියන්නේ. දැන් නම් ඉතින් කීයක් විතර යයි දන්නේ නැහැ කන්ඩෙන්සරේ දාන්න. ඔය ඒ අතරේ මහප්ප ආයි ගිහින් අඩුපාඩු බලනවා මේ ගේට්ටුවේ. දැන් මට ඕකෙන් WhatsApp එකක් එනවා ළමයිගේ WhatsApp උයි. අනිත් එක තමයි මම ඔය රියසෙවන ikman.lk ගේ Facebook එකේ දියන්න. දැක්කනේ අපේ කුෂියත් එක්ක පුළුවන් වීඩියෝ ගන්න. අනේ මන්දා. කොහොම හරි මේ මහප්පට WhatsApp වල පොඩි පොඩි ගැටලු ටිකක් තිබුණා. ඉතින් මම ඒ ටික කියලා දුන්නා මෙහෙමයි මෙහෙමයි කරන්න කියලා. ඒ අතරේ අපේ මහම්මයි අම්මයි එකතු වෙලා කුස්සිය චිකන හදනවා. පේනවනේ චිකන තැම්බෙනවා. තාච්චියේ ලුණු කපලා තියෙනවා. මෙතන ඇවිල්ලා පොල් තියෙනවා. ඉතින් මහම්මයි අපේ අම්මයි එකතු වෙලා දඩි බිඩි ගාලා උයනවා. අල තෙල් දාන තමයි මං හිතන්නේ මේ අල කපන්නේ. මම නම් හරි ආසයි අල තම්බලා ලුණු චුට්ටක් දාලා පොඩි කරලා කන්න. හැබැයි ඔහොම කනකොට සමහර වෙලාවට සමහර අලවල අර හැපෙනව නිකන් අර අමුතු නිකන් මෙලෝ රහගෙන ද නිකන් ඉරි අල වගේ ඒවා. මහප්පය අතරේ පපඩණුයි බැදපු මිරිසුයි බෑග් වලට දාලා ගැට ගහන තමයි හදන්නේ. ඉතින් ඔතන චූටි වලියකුත් ගියා. හරිද? වලිය තමයි මහප්ප කිව්වා යාට බදින්න ඕනේ කියලා. කොහොම හරි මහප්පර නිින්ද ගිය වෙලේ අපේ අම්මා විපේ ගින්දර ටික අපරාදේ කියලා ඔක්කොම මිරිස් ටිකයි පපඩම් ටිකයි බදලා. දැන් මහප්පර සෙට් වෙන විදිහට වැඩේ ඇවිල්ලා නැහැ. ඉතින් ඔන්න ඉතින් අම්මත් එක්ක අරන් මනම් කී කී දැන් ඔන්න මහප්ප මිරිස් කරළුයි පපඩම් ටික බෑග් වලට දාලා ගැට ගැහුවා. මට මිරිස් ටික බදින්න ඕනේ නැහැ.
ඉතින් දැන් බදින්න එපැයි. ඇයි බැද්ද? අනේ බැද්දින් මිරිස් බදින්න ඕනේ අන්තිමටනේ කවුරු දන්නේ මේ මෙච්චර ඉක්මනට මිරිස් බදී කියලා. නැත්තු වෙයිද මිරිස් බදින්නේ එහෙමනේ මෙහෙම මිරිස් බදින්නේ මම. ඉතින් ඔයාලගේ වලුලත් මිරිස් බදින්නේ සාමාන්‍යයෙන් සේරම හොදි වංජන උයලි වරුණාට පස්සේද? අපේ අම්මටයි මහප්පටයි තියෙනවා මේ චූටි දෙයට ඩෝන් ගාලා කේන් තියන එක. හරිද? ඒක ඉතින් අර සහෝදර නෑ මොකද්ද ඒකට කියන්නේ? අර මේ પરම්පරාවෙන් එන ගතිසිරිත් කියන්නේ අන්න ඒක. ජම්මගති අන්න හරි. ඩෝන් ගාලා කේන් තියනවා. අනේ මන්ද පුදුම කේන්තියක් යන්නේ මේ දෙන්නටම. තීරණය කළා මහප්පගේ වැඩේ මහප්පටම තනියෙන් කැමති විදිහකට කරගන්න දෙන්න ඕනේ කියලා අපි අත ගහන්න ඇසුව. කොහොම හරි ඉතින් මහප්ප ගිහිල්ලා කෙහෙල් කොල කපාගෙන ඇවිල්ලා ඒව තවලා හොදලා ඔන්න දැන් පිහිදනවා. ඉතින් පිහිදැම්මට පස්සේ ඒව අර ගාන්ට බත් මුල් ඔතන්න පුළුවන් විදිහට කෑලි කඩලා වෙන් කරලා මහප්පට සෙට් වෙන්නේ නැති කෙහෙල් කොල කෑලි ටික අපේ ෂූටරට දෙනවා. අයියෝ අයියෝ ෂූටර බලන්නේ නැති මස් කෑල්ලක් දෙන්න නැතුව මොන මගුලටද කෙහෙල් කොල දෙන්නේ කියලා කන්න. කොහොම හරි දැන් ඉතින් අම්මල මං හිතන්නේ බත් උයලි ඉවරයි. ආ හරි උයලි ඉවරයි. මේ තියෙන්නේ ගෝවතල් දාලා තියෙනවා. එතකොට කඩල පරිප්පු සුදට හදලා. නිකන් කන්නේ මරු කෑම. චිකන තියෙනවා. චිකන ආස නැති චිකන තියෙනවා. ඉතින් සල්ල තෙල් දාලා තියෙනවා. මිරිස් කරළුයි පපඩණුයි තියෙනවා. ඉතින් අපි ඔන්න ওই ටිකෙන් තමයි ගමේ විදිහට බත් මුල් ටික ඔතන්නේ යන්නේ. අපි ඉතින් අත ගහන්න නැහැ කවට ඉතින් මහම්මටත් පැත්තකටලා ඉන්න බෑ. ඉතින් ওই මහම්ම ඇවිල්ලා බලනවා. මහප්ප හරියට ඔතනවද කියලා. කොහොම හරි ඉතින් අපි හොට දානවට මහප්ප නම් එච්චර කැමති නැහැ. නිකන් බත් එක වපුරලානේ කතා කරන්න එපා වෙන නිකන් වහකරන්න. අනේ අනේ වැඩි. හොඳ මහත්ය දෙතුන් ගෝවායිම ලබන්න උඹ. කතා කරන්න පුළුවන් බත් එක. ඔන්න මම ගෝව කරන්නේ. ඉස්සර බත් එක ඔය ජීවන. ඉස්සර බෙන් ඔය පේනවනේ ඉතින් අපේ මහප්පත් එක්ක කතා කරන්න බෑ. හරි කිව්වොත් හරිම තමයි. එක්කෙනෙකුට කන්න වගේ තමයි අපි බත් මුල ඔතන්න හැදුවේ. වෙනකොට දැන් මහප්පගේ බත් මුල සාමාන්‍යයෙන් දෙන්නෙකුට ෆුල් දෙන්නෙකුට විතර කන්න පුළුවන්. හින්න බරයි. අත ගැහුවේ නැහැ. මහප්පට කැමති විදිහකට ඔතා ගන්න කියලා තමයි අපි පස්සේ ඉන්දියේ පැත්තක වෙලා ඉතින් එයා කෙහෙල් කොලේට ඔතන්න බෑ බත් එක. කැමති විදිහකට බත් මුල් ටික එතුවා. ඒ වගේම පිටු දෙකක් තියෙනවා උතන්නේ. මම ඉඳගෙන ඉන්නේ. පිටු එකයි ඕනේ ඉතින්. පිටු එකයි ඇති. පිටු බාගෙ. නෑ පිටු දෙකක් නෑ තියෙන අර්ථේ. අර මොකක් අතින්ද නෙමෙයි මේ. මොකද මේ විතර මේ මිනිස්සු කොට විජාරගෙන ගන්නද? බත්මුල් සේරම ටික හරි ගසලා වුණාට පස්සේ අම්මයි මමයි ගියා කුෂියාව මහම්මයි මහප්පයි ගාව දාලා මේ කෑම ටික බෙදන්න. ඉතින් අපේ ගමේ ඉන්න අම්මා අඳුරන අම්මගේ යාළුවන්ටම තමයි කෑම ටික ගිහින් බෙදුවේ. ඉතින් හැමෝම ආසාවෙන් ගත්ත මොකද අපේ මහම්මයි කෑම ඇත්තටම ගොඩක් රසයි. මහම්මලයි මහප්පලයි ඉස්සෙල්ලම අපේ ගමේ ඉඳපු නිසා ගොඩක් අය මේ ගොල්ලන්ව අඳුරනවා. ඉතින් අපේ අම්මා හැමතිස්සම උයද්දි කියනවා මේ අම්මා මේ ඉගෙන ගත්තේ උයන්න කියන්න පිහන්න ඔක්කොම අපේ මහම්මගෙන් තමයි කියලා. ඉතින් ඇත්තටම ගොඩක් රසයි මහම්මයි කෑම. අම්මා ඉගෙන ගත්තේ මහම්මගෙන්, මං ඉගෙන ගත්තේ අපේ අම්මගෙන්. කොහොම හරි මහම්මගේ රෙසිපීස් තමයි අපේ ගෙදර ගොඩක් වෙලාවට හැදෙන්නේ. ඉතින් ඒක නිසා මට එහෙ ගියත් මෙහෙ ඉඳියත් කෑම වල නම් අවුලක් නැහැ. හොඳට කත හැකි බඩු පිරෙන්න. උපදිනේකට බෙදනවා විතරයි මම වීඩියෝ ක්ලිප්ස් අරගත්තේ. මොකද හැමෝගෙම ගන්න බෑ ඒක. අර සමහර අය අකමැතිනේ කියලා වීඩියෝස් කරනවට. ඉතින් ඒක නිසා ඒ කීප දෙනාගේ වීඩියෝ ක්ලිප්ස් ටික අරගෙන අපි හදන්නේ දැන් මේ බීච් යන්න. හරි. එහෙනම් අපි බලමු මේ සතියේ 3SK පිටුවෙන් මොනවද බලන්න තියෙන්නේ කියලා. මේ මාසේ 13 වෙනිදා දෙවැනි උපන්දිනය සමරනවා ඉනුදි චූටි දුව. ඉතින් ඉනුදි පුංචි දුවේ ඔයාලට සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. මේ මාසේ 24 වෙනිදා 47 වෙනි උපන්දිනයේ සමරන මගේ ආදරණීය මහත්තයාලා නිරෝගිමත් සුභම සුභ උපන්දිනයක් වේවා කියලා අපිට බර්ත්ඩේ විෂ් එකක් එවලා තියෙනවා. ඉතින් අපිත් ප්‍රාර්ථනා කරනවා සුභ උපන්දිනයක් වේවා කියලා විෂ් එක එවලා තියෙන කෙනාගේ ආදරණීය මහත්තයට. ඉතින් අපි මේ සතිය වලට හඳුන්වා දෙන YouTube channel එකේ නම තමයි සාරාස් ඩයරි කියන්නේ.
ඉතින් මේ YouTube channel එකෙත් ඔයාලට ගොඩක් vlogging videos ඒ වගේම වගා කරන videos cooking videos බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේ YouTube channel එකත් ඔයාලා අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. Sara's Diary තමයි YouTube channel එකේ නම. අම්මා තමයි චුචුරු ගගා කිව්වේ මේ බීච් එක යන්න එක යන්න කියලා. මොකද මේ අපිට ගොඩ කාලෙකින් බීච් යවුන්නේ නැති නිසා යන්නක ආව නිසා අපිට ළඟයිත් නිසා යන්න පුළුවන් කියලා හිතච්චත් නිසා. ඉතින් මහම්මත් බීච් යන්න ආස නිසා ඒ නිසා කියලා කීපාරක් කියුණාද. ඉතින් අලුතින් වීඩියෝ එකට ආපු යාළුවෝ subscribe කරන්න subscribe කරන්න නෙමෙයි කරන්න කරන්න කියන්න කරන්න කියන්න කරන්න කරන්න ඔන්න අපි දැන් පානදුර ටවුන් එකට ඇවිල්ලා මේ අර බෝගහගාවෙන් අර රවුමින් කරකවල යන තමයි හදන්නේ බීච් එකේ තියෙන තැනට. කුෂියට නම් ඇති වෙලා ඉන්නේ. කුෂියට සාමාන්‍යයෙන් මේ කුෂියයි ගමම්මග ගෙදර ඉඳන් මේ අයියලා ගෙදරටයි ගෙදර ඉඳන් හොරණ පාගයකට විතරයි. එතනින් එහා දුර ගමන් යනකොට කුෂිය අප්සෙට් යනවා. එයාට දුර ගමන් එච්චර හුරු නැහැ තාම. අපි බීච් එකට ආවට පස්සේ මේ කුෂියා දැක්කලා සරුංගලයක්. ඉතින් එයාට ඒක දිහාම බලන් ඉන්න ඕනේ කිය කින්න. එයාට රැල්ල පා ගන්න යන්න බැහැ කියනවා. ඒකට ඉතින් එහෙම බෑනේ. අපි ආවේ රැල්ල පා ගන්නනේ. ඉතින් ඒක නිසා අපි කට්ටියම බලෙන් එකගෙන ගියා කුෂීව මුහුදේ රැල්ල පා ගන්න. මේ සෑහෙන බල්ලු ඉඳියා අද බීච් එකේ. සමහර දවසවලට මෙච්චර බල්ලු හිටින්නේ නැහැ. එයාට අද ගොඩාක් බල්ලු. අම්මට නම් මාරම සන්තෝෂේ මේ බීච් එකට ආපු එකට. මං හිතන්නේ අම්මා ආවේ අවුරුදු මේ 4කින් 5කින් විතර බීච් එකට. ඊටත් වැඩි නැත්තම් අඩුණක් නැහැ කොහොම හරි. හරිම ලස්සන පරිසරයක තමයි පානදුර බීච් එක පිහිටලා තියෙන්නේ. ඉතින් ඇත්තටම උදේ ඉඳන් ගින් හවස වෙනකන් උනත් පුටුවක් තියාගෙන කන්න බොන්න ඕනේ. හැබැයි බල බල ඉන්න පුළුවන් මේ අර හුලන්නුයි මුහුදයි නිසා. ඉතින් මේ මීට අවුරුදු ගානකට කලින් තමයි අද වගේ දවසක තමයි සුනාමි ආවේ. හැබැයි අදත් චුට්ටක් ඔයාලට පේනවනේ රැල්ල ටිකක් ඔය සැරයි වගේ. ඔය අම්මෝ ඔර කට්ටිය උඩින් යන්නේ රැල්ලට. ටිකක් සැර ගතිය ප්‍රචණ්ඩ ගතිය වැඩි මුහුදු රැල්ලේ. ඉතින් කුෂී නම් කලින් වතුරට හෙනම ආසයි. උනට මේ පාරේ එයා එච්චර කැමති වුණ නැහැ රැල්ල පා ගන්න. අම්මගේ අතේම තමයි ඉඳිය. ඉතින් ඔය මහප්ප එයාස්සේ අනම්මරන් කියනවා මහම්මට රැල්ල පා ගන්න ඇවිල්ලා මේ මිනිසුත් එක්ක කතා කර කර ඉන්නවයි කියලා රැල්ල පා ගන්න නැතුව. ඉතින් මේ අපේ මහම්මගේ ගතියක් තියෙනවා. ඕන කෙනෙක් එක පටක්ස් ගාලා සෙට් වෙනවා. මේ ඒකට මොකද කියන්නේ මේ අර ෆ්‍රෙන්ඩ්ෂිප් වෙනවා. ඒ වගේම තමයි මේ දැන් අපි මලගෙවල් වල ගියාම මිනිස්සු ඇවිල්ලා කියනවනේ මෙයා මෙහෙම මැරුණේ මෙහෙම මෙහෙම උනේ කියලා පටස් ගාලා මහම්මට ඇඬෙනවා. ඒ කියන්නේ මේ නැති වෙලා ඉන්නේ අඳුරන් නැති කෙනෙක් වුණත් ඒ කෙනාගේ විස්තර ටික ගැන කියද්දි මහම්මට හෝ පටේට ඇඬෙනවා. ගොඩාක් විනෝද වුණා. විශේෂයෙන්ම අම්මා මහප්පා ඉතින් අපි සෙල්ලම් කරන දිහා බලාගෙන ඉඳියා. ඊට පස්සේ කට්ටිය එකතු වෙලා ෆොටෝස් ගැහුවා. අපි පේනවනේ කුෂි එයාස්සේ වැලි අරනවා. අද 26 වෙනිදා නිසාද කොහෙද මේ අද 26 වෙනිදා හින්දාද වන්ද මෙච්චර රැවුල මේ සෝරි රැල්ල සැර මේ මම මේ රැල්ල පාගෙන අතර දැක්කේ මේ ওই බල්ලෙක් සෙල්ලම් කරනවා මේ පිරිමි ළමයි කට්ටියක් එක්ක. බල්න මොනාද මේ බල්ලොන්ට කියන්නේ බුල්ඩෝසර්ද නෑ. ගද?
මොකද කුමාර මේ ඒ බල්ලා මේ අර බෝලේ එහෙම එහාට මෙහාට ගියාම දුවගෙන ඇවිල්ලා අර කට්ටියත් එක්ක සෙල්ලම් කරනවා. හරි ෂෝක් බල්ලා ඉතින් දැක්කම හිතනවා ආයි බල්ලෙක් හදාන්නේ. වලට අපේ බලුඩියාව මතක් වෙද්දි බල්ලෝ සංහතිය මෙපා වෙනවා. හැබැයි ඉතින් මේගොල්ලෝ නම් හොඳ වර්ග නිසා මේ පුළුවන් ඇති හදන්න. මේ බල්ලන්ගේ නේද අර කිඹුලන්ගේ වගේ අර දත් ටික ලොක් වෙනවයි කියන්නේ කවහරි මිනිස්සෙක් ඇල්ලුවම මේ මෙයාලගේද නැත්නම් වෙන වර්ගයක්ද? මම එච්චර දන්නේ නැහැ. මම දැක්කම හිතුවා නිකන් මෙයාලගේ වෙන්නේ නැති කියලා. අර එහෙම අර කිඹුලගේ වගේ අර එහෙම ලොක් වෙන්නේ දත් ටික මෙයාලගේ වෙන්නේ නැති කියලා නේ. ඉතින් මම අපේ කුෂිත් එක්ක කෝම් පිට්ටු ගැහුවා. මොකද එයා රැල්ලපා ගන්නත් ගියේ නැති නිසා මේ අනේ ඉතින් එයා වීඩියෝ එකට හරියට අහු වෙලා නැහැ. මොකද මේ කැම් එක ටිකක් ඈතින් තියන්නත් බයයි කවුරු හරි ඇදන් ගියොත් කියලා. ඉතින් ළඟින්ම තමයි ගොඩක් වෙලාවට තියාගෙන ඉන්නේ. බත් බාව්වා එක කන්නකෝ. කෝපි ක්‍රීතියන් කටි කටි තයි අම්මතයි කන්නකෝ. ඔන්න දැන් අපි හදන්නේ ෆොටෝස් ටිකක් ගන්න. ෆොටෝ එකක් ගන්නද? ආ ඔන්න ඔය විතර තමයි අපි ෆොටෝස් ගැහුවේ. ඉතින් ටිකක් වෙලා ඉඳලා අපි නැවතත් ගෙදර එන්න තමයි බලාපොරොත්තුව. ඉතින් අම්මා ඒ අතරේ පොඩි සිප්පිකරු ටිකක් ඇහිඳගත්ත බීච් එකේ තිබිලා. ඉතින් මේවයි ලස්සනට ඉයරින් සදන්න පුළුවන්. මං ඉදිරියේදී ඔයාලට කියලා දෙන්නම් කොහොමද සිප්පි කට්ටකින් ලස්සන කරාබු දෙකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා කැමති වෙයි කියලා මම හිතනවා. බලු මල්ලි කැත වැඩ කරන්න එපා බීච් ඇවිල්ලා. මේ අස්සේ මේ බල්ලා අර නංගිට කරදර කරනවා. එයා පැත්තෙන් කළු පාට නංගි. හරි නරකයි පස්සේ තැන්වලදී කරදර කරන එක ගෑල්ලා නේද? මේ ගල මේ ගලක්ද මොකද්ද මන්ද ගලක් වෙන්නේද? අපේ අම්මා කියන එක පොඩ පොඩි ඉස්සරහට එනවලු. ඒවල මම සෑහෙන වෙලාවක් තිස්සේ ඒක දිහා බලන් ඉඳියානේ. ඒක හෙල්ලෙන්නවත් නැහැ. අපිට අර මේ රැල්ල ගහන නිසා ඒක නිකන් අර එනවා වගේ පේනවා. ඒවට ඒක එන්නේ නැහැ. එතනම තමයි තියෙන්නේ. අපි දැන් ගෙදර එන්න හදන්නේ. මොකද මේ දැන් මහප්පලායි ගම්පහට යන්නත් ඕනේ. ඉතින් ගොඩක් රෑ වෙනකන් ඉන්නත් බෑ. එන්න නම් හිත දුන්නෙම නැහැ. ඒවට ඉතින් අපි ගෙදර ආවා. මගදී අපි දැක්කා වඩේ අංකල් කෙනෙක් ඉන්නවා. ඒක නිසා අපි බැහැලා හිතනින් වඩෙත් අරගත්තා. පැටිස් රෝල් සමෝස කීයද මාමේ? 20 ඒවා දෙන්නකෝ. පහක්. ආයි 25 ඒවා දෙන්න හතරක්. අර චූටන් වැඩේ කීයද? 10.3. එහෙනම් ඕකෙන් මේකෙන් 5යි අරකෙන් 3යි ඉතුරු 25 වැඩේ දෙන්න. කාලා බලමු වෑන් එකට ගිහිල්ලා නේද? නිවිලා වගේ. ඊට පස්සේ අපි අරගත්තා රට කජු අම්මටයි මහප්පටයි කන්න. ඉතින් මම මුකුත් ඕන් නැහැ කියලා හිතාගෙන තමයි ගියේ. ඒකට එතනට ගියාම හිතුණා කලවම් මූපු ටිකක් කන්න ඕනේ කියලා. ඉතින් මම ගත්තා කලවම් බයිට්. කලවම් බයිට් නේද ඒවට කියන්නේ? වෙන මොකක් කරන නමක් තියෙනවද නැන්නේ? කලවම් බයිට්. කරන් ඉස්සාරිනකොට එතන තිබුණා හාල් පිටින් දියාප්ප. ඉතින් මහප්පකුව ගෙදර ගිහින් කන්නේ දියාප්ප ගමුයි කියලා. ඒවට මහම්මගෙන් අහම මහම්මකුව දියාප්ප ඕනේ නැහැ එපා කියලා. ඉතින් අපි ආයි දියාප්ප ගන්න නැතුව වෑන් එකට ආවා. මං ආසන දියාප්ප. ආයි චුට්ට දුරේ දින්දියා මැල්ලුම් අයියා කෙනෙක්. අපි එතනින් ගත්තා කංකුණුයි මුකුණු යන්නයි. මන්න හරි ආසයි කංකුන් තෙල් දාලා කන්න. මොන බෝධිය? ඒන ගමන් අපි තුම්බෝධිය ගාව නැවැත්තුවා. මහම්ම පඳුරු දාන්න ගියා. ඉතින් ඔයාලා දන්නව නේද තුම්බෝධිය ගැන මම ආයේ විස්තර කියන්න ඕනේ නැහැනේ. ඉතින් මම වීඩියෝස් දෙක තුනකම මේ තුම්බෝධිය ගැන විස්තර ඔයාලට කියලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. ඒ වගේම කිසිම හාමුදුරුවෝ කෙනෙක් මෙතන නැහැ. අපිට කැමති විදිහට ඇවිල්ලා කැමති දෙයකට වැඳ පුදාගෙන යන්න පුළුවන්. හරිම නිෂ්කලංක. ඒ වගේම ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවයි කියලා විශ්වාස කරන හාස්කම් තියෙන තැනක් තමයි තුම්බෝධිය කියන්නේ. මහප්පට ඕන වුණා. අපි දැන් මහන්සියලා ඉන්න නිසා රෑට කන්න රයිස් අරන් දෙන්න. ඉතින් අපි රයිස් කන්න ආවා ද බ්ලූ විවිට්
එකට ද බ්ලූ විවිඩ් නේද නම කොබාන්න ඔව් ද බ්ලූ විවිඩ් ෆුඩ් සෙන්ටර් මෙන්න මේකට ආව රයිස් ගන්න ඉතින් මන්නම් පළවෙනි වතාවට තමයි මෙතනට ආවේ ඉතින් මේ ද බ්ලූ විවිඩ් ෆුඩ් සෙන්ටර් එක තිබුණේ හරියටම කිව්වොත් බණ්ඩාරගම හොස්පිටල් එකයි ඔසුසලයි ඉස්සරහා මට හරියටම කියන්න බෑ හරියටම ඒ තැනෙන් දෙකෙන් කොතනද කියලා කොහමද ඒ ඒරියා එකේ තමයි තිබුණේ ඉතින් හරියම රසයි වරක් ගිහින් කාලා බලන්න ගොඩක් රසයි රයිස් එක රයිස් අරගන්න 1100ක් හරි 1200ක් හරි වුණා ෆුල් රයිස් එක ඉතින් මේකේ ෆුල් රයිස් එක හදන වීඩියෝ එක මම ඔයාලට මගේ කුකින් channel එකේ දාන්න ඔයාලට ඒක බලා ගන්න පුළුවන් ඊට පස්සේ සේරා වැට් එක ඉවර කරලා වන්න මහම්මයි මහප්පයි නැවතත් ගම්පහ බලා පිටත් වෙන තමයි හදන්නේ ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපි අද දවසේ ගෙවිලා ඉවරුනේ ඉතින් හෙට ඉඳන් දැන් එහාට මෙහාට දුවන්න ඕනේ ටැප් ලයින් එක අරගන්න වතුර ලයින් එක ගන්න හරි ගොඩාරියට ඒක කරන්න කොහොම හරි ඉතින් පිටත් වෙන්න හදද්දි කියන්නේ ලොකු අයියා පිටත් වෙන්න හදද්දි අම්මර ටිකක් දුකයි ඉතින් ලොකු අයියානේ ඉතින් අපේ අම්මට ලොකු අයියා විතරක් නෙමෙයි අයියලා තුන් දෙනාම වෙලේ යද්දි අපේ අම්මට මේ අපේ අම්මගේ හැටි බැලුවොත් මොකක් හරි චූටි දෙයකට අඩා ගත්ත ගමන් තමයි අම්මා ඉන්නේ ඉතින් ඔන්නම තමයි අද vlog එක ඉවර වුනේ මං හිතනවා ඔයාලා කම්මැලි නැතුව මේක බලන්න ඇති කියලා කම්මැලි නම් ඉතින් සෝරි ඉතින් නේද මේකත් මගේ සුන්දර මතකයක් විදිහට මගේ මේ වීඩියෝස් ගොඩට එකතු වෙනවා හරි එහෙනම් මේ සතියේ වීඩියෝ එක ඉවරයි ගයිස් මං යනවා බයි බයි සන්නයි